පලත්පාලන ඡන්ද විමසීමට අදාළව ජාතික ජනබලවේගයේ ජය තහවුරු කිරීමේ රැළියක් එහි නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවැතුනේ අම්බලන්තොට නගරයේදී. ඉස්සර මතකද මාස 6න් 6ට ඡන්දි මතකද බස්නාහිර ඡන්දි ඉවර වෙනවා දකුණට එනවා දකුණ ඡන්දි ඉවර වෙනවා ඌවට යනවා ඌවේ ඡන්දි ඉවර වෙනවා වයඹට යනවා වයඹ ඡන්දි ඉවර වෙනවා උතුරු මැදට යනවා මතකද ඒ කොයි කාලේද ඒගොල්ලන්ගේ බඹරා වැල්ලෙත් කරකුණු කාලේ දැන් මොකද වෙලා තියෙන්නේ දැන් මේ පලත්පාලන මැතිවරණේ ගිය අවුරුද්දේ මාර්තු මාසේ 20ට කලින් තියන්න තිබ්බේ දැන් අවුරුද්දකත් කල්පනලා ආණ්ඩු මොකද කරන්නේ තව තව කුමන්ත්‍රණ දියත් කරමින් තිබෙනවා ඡන්දේ නතර කරන්න මේ ඡන්දෙන් මහින්ද රාජපක්ෂගේ කඳවුරෙන් රනිල් වික්‍රමසිංහගේ කඳවුරට බලය මාරු වෙනවා නම් මෙහෙම ඇඹරින්නේ නෑ රනිල්ගේ කඳවුරෙන් රාජපක්ෂගේ අතට බලය මාරු වෙනවා නම් මේ විදිහට ඇඹරින්නේ නෑ රනිල් මහින්ද ඒකාබද්ධ කඳවුරෙන් සජිත් ප්‍රේමදාස අතට බලය මාරු වෙනවා නම් මෙහෙම ඇඹරින්නේ නෑ නාමල් රාජපක්ෂ කිව්වේ එයාගේ තීරණ සජිත් කියේ අපි දේශපාලනය කියන රනිල්ට ජනමතයක් නැහැ කියලා. අපි දේශපාලනය කරන පොහොට්ටුවට ජනවරමක් නැහැ කියලා. හැබැයි අපිට කඩදාසියක් නැහැ සහතිකයක් නැහැ. ඒක දේශපාලන අදහසක්. මාර්තු මාසේ 9 වෙනිදා පළාත් පාලන මැතිවරණයේදී ඔන්න ඔය කඩදාසිය දෙන්න අපිට 10 වෙනිදා අතට දෙනවද? මාර්තු මාසේ 10 වෙනිදා අතට ඒ කඩදාසිය වුණා. ඒ සහතිකය වුණා. ඊට පස්සේ ජනවරමක් නැති ආණ්ඩුවකට ඉන්න බෑ. එහෙනම් ඊළඟ පියවර මොකක්ද? පාර්ලිමේන්තු විසිරුව ආරින්න. මේ කඩේම පන්නලා දෙන්නකෝ. පාර්ලිමේන්තු නිකම්ම ගහලා. නිකම්ම ගලාගෙන යනවා. නිකන් කලාවේවේ සරුව කඩනවා වගේ. ගලාගෙන යනවා.